පසුගිය නොවැම්බර් 18 වනදා SpaceX ආයතනයට අයත් Super Heavy Booster 1 සහ Starship අභ්‍යවකාශ යානය සාර්ථකව අභ්‍යවකාශගත කරනු ලැබුවා. මේ දැක්වෙන්නේ ඒ ආකාරයට Super Heavy Booster 1 සහ Starship අභ්‍යවකාශ යානය සාර්ථකව අභ්‍යවකාශගත වූ අවස්ථාවේ ඡායාරූපයක්. මෙම ඡායාරූපය තුළ සුදු පැහැෙන් දැක්වෙන්නේ Super Heavy Booster 1 වන අතර කළු පැහැෙන් දැක්වෙන්නේ Starship අභ්‍යවකාශ යානයයි. මෙම පද්ධතිය මෙතෙක් කාලයකට මිනිසා විසින් නිර්මාණය කළ විශාලතම සහ ප්‍රබලතම රොකට් යානයක් වන අතර මෙහි උස මීටර් 122ක් එසේත් නැතිනම් අඩි 400ක් පමණ වනවා. ඊළඟ දැක්වෙන්නේ මෙම සුපර් හෙවි බූස්ටර් 1 සහ ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානය යන අභ්‍යවකාශ යාන පද්ධතිය ඉහළට ගමන් කරන ආකාරය දැක්වෙන තවත් ඡායාරූපයක්. සුපර් හෙවි බූස්ටර් 1 සතුව ඇති එන්ජින් 33 අපිට මෙම ඡායාරූපය තුළ ඉතාමත් හොඳින් දැක ගැනීමට හැකි වෙනවා. එම එන්ජින් 33 නිකුත්වන තෙරපුම් බලය නිසා තමයි මෙම අතිවිශාල අභ්‍යවකාශ යානය ඉහළට ගමන් කරන්නේ. මීටත් අමතරව කළු පැහැෙන් දිස්වන ස්ටාර්ෂිප් යානයද මෙම ඡායාරූපය තුළ අපිට ඉතාමත් හොඳින් දැක ගැනීමට හැකි වෙනවා. ඊළඟට දැක්වෙන්නේ මෙම අභ්‍යවකාශ යාන පද්ධතිය තවදුරටත් ඉහළට ගමන් කළ අවස්ථාවක ලබාගත් තවත් ඡායාරූපයක්. මෙම ඡායාරූපය තුළද අපිට සුපර් හෙවි බූස්ටර් යානයට අයත් එන්ජින් 33 නිකුත්වන ආලෝකය දැක ගැනීමට හැකි වුවත් එම එන්ජින් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමට හැකි වන්නේ නැහැ. මීටත් අමතරව එම එන්ජින් වලින් නිකුත් වූ දුම් වළාවන්ද මෙම ඡායාරූපය තුළ අපිට දැක ගැනීමට පුළුවන්. ඊළඟට දැක්වෙන්නේ මෙම මෙහෙයුමේ විශේෂතම අවස්ථාවක් වන සුපර් හෙවි බූස්ටර් යානය සහ ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානය එකිනෙකාගෙන් වෙන්වීමට උත්සාහ කරන අවස්ථාවේ ඡායාරූපයක්. ඔබට පෙනෙනවා ඇති මෙම අවස්ථාවේදී සුපර් හෙවි බූස්ටර් එක උඩින් ඇති ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානයේ රොකට් එන්ජින් ද ක්‍රියාත්මක කර ඇති බව. මේ ආකාරයට අභ්‍යවකාශ යාන දෙක ඒකාබද්ධව තිබියදීම ඉහළින් ඇති අභ්‍යවකාශ යානයේ එන්ජින් ක්‍රියාත්මක කිරීම අප හඳුන්වන්නේ හොට් ස්ටේජ් සෙපරේෂන් යන නමින්. ඊළඟට දැක්වෙන්නේද මෙම හොට් ස්ටේජ් සෙපරේෂන් එක සිදුවන අවස්ථාවේ ඡායාරූපයක්. ඔබට පෙනෙනවා ඇති මෙම අවස්ථාවේදී ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානයට අයත් එන්ජින් ක්‍රියාත්මකව ඇති බව. එවාගෙම මෙම ඡායාරූපය තුළ ඔබට තවදුරටත් පෙනෙනවා ඇති ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානය සුපර් හෙවි බූස්ටර් එකෙන් මදක් වෙන්වීද ඇති බව. ඊළඟට දැක්වෙන්නේ මෙම අභ්‍යවකාශ යාන දෙක වෙන්වීම සිදු වූ අවස්ථාවේ තවත් ඡායාරූපයක්. දැන් මේ ආකාරයට සුපර් හෙවි බූස්ටර් එක සහ ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානය එකිනෙකාගෙන් සාර්ථකව වෙන් වූවත් මෙම වෙන්වීමෙන් මද වේලාවකට පසුව සුපර් හෙවි බූස්ටර් එක පුපුරා විනාශ වී ගිය අතර ඊට විනාඩි කිහිපයකට පසුව ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානයද පුපුරා විනාශ වී ගොස් තිබෙනවා. මෙලෙස මෙම අවස්ථාවේදී සුපර් හෙවි බූස්ටර් යානය සහ ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානය යන අභ්‍යවකාශ යාන දෙකම පුපුරා විනාශ වී ගියත් මෙම මෙහෙයුම ස්ටාර්ෂිප් යානයේ සාර්ථක අත්හදා බැලීමේ පරීක්ෂණයක් එසේත් නැතිනම් ටෙස්ට් ෆ්ලයිට් එකක් වශයෙන් හැඳින්වීමට පුළුවන්. එයට හේතුව වන්නේ මෙම පරීක්ෂණයේදී SpaceX ආයතනයට අත්හදා බැලීමට අවශ්‍යව තිබූ සියලුම කරුණු සාර්ථකව අත්හදා බැලීමට හැකිවීමයි. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරන පරිදි මෙම මෙහෙයුමේ තුන්වන පරීක්ෂණ චාරිකාව බොහෝ දුරට දෙසැම්බර් මාසයේදී සිදු කරනු ඇති. එනිසා ඒ පිළිබඳව නවතම තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න. අවසානයේට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම මෙම අවස්ථාවේදී සුපර් හෙවි බූස්ටර් යානය පුපුරාගිය අවස්ථාවේ වීඩියෝවක් බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ පසුගිය අප්‍රේල් මාසයේදී මෙම මෙහෙයුමේ පළමු අත්හදා බැලීම පුපුරාගිය අවස්ථාවේ ඡායාරූපයන් බැලීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.